Products Miss Sri Lanka for Miss World 2013. අයිබෝන් සුබ සන්දේව. ලොව දිනන රුවක් ලබන ලොව වටින කිරුලක්. ඉතින් මේ කිරුල සොයාගෙන යන ගමන තමයි සියත ලක්ස් Miss Sri Lanka for Miss World 2013 තරගාවලිය. වෙනද වගේම අද මේ තරගාවලිය ගැන සුන්දර කතා බහකට යොමු වෙන්නයි මේ අඩහොරාව වෙන් කරගන්නේ. ඉතින් අද අපිට ටිකක් විශේෂයි. මන්ද අද දවසේ මේ සාකච්ඡාවට මාතක සම්බන්ධ වෙන්නේ සියත ලක්ස් Miss Sri Lanka for Miss World 2013 තරගාවලිය ප්‍රධාන අනුග්‍රහයක දක්වන ජුනිලීව ආයතනය. ඉතින් ජුනිලීව ආයතනයේ සංනිවේදන හා මාධ්‍ය කළමනාකරු චන්න තෙන්නකෝන් මහත්මාව මම බොහොම ආදරෙන් අයබෝන් කියලා පිළිගන්නවා. ඒ වගේම 2009 වසර ගැන අපි මතකයේ අවදි කරමු. ශ්‍රී ලාංකේය යුවතියන්ගේ සුන්දරත්වය ලෝකයට අරංගේ ඇයයි. එනමින් ගම්ය විජේතා. ගම්ය මම ආසයි මුලින්ම චනුවගෙන් අහන්න සියත ලක්ස් Miss Sri Lanka for Miss World තරගාවලියට ප්‍රධාන අනුග්‍රහය දක්වන්න විශේෂ හේතුවක් තියෙනවද? ඔව් විශේෂ හේතුවක් තියෙනවා සංගීත මොකද ලක්ස් වෙළඳ නාමය අද ඊයේ නෙමෙයි ඉදා ඉඳන් රූප රාජිනියන් මිලියන් තරුවන් ඒ වගේම රූපලාවන්‍ය ශ්‍රේෂ්ඨයේ ඉදිරියට එන තරුණියන්ට අතහිත දෙන්න ලක්ස් හැම විටම වෙළඳ නාමයක් වශයෙන් සිටියා. ඒ වගේම තමයි මම හිතන්නේ ලක්ස් ගිය අවුරුද්දේ සියතහ මොඩල් ෂොප් බැඳි ශ්‍රී ලාංකේය රූප රජින තරගය පැවැත්වුවා. ඒ තරගයට තිබ්බ ප්‍රතිචාරය කොහොමද? ඉතාමත් සාර්ථක ඉතාමත් විශිෂ්ට සංගීත. ඒකයි අපි මේ අවුරුද්දේ සියත මොඩල් ෂොප් එකත් එක්ක අපි මේ පාරක් බැඳගත්තේ. ඔව් අනිවාර්යයෙන්ම ගම්යා 2009 වසර. ඔබ මීට පෙර කිසිම රූප ලාවන්‍ය රූප සුන්දරි තරගයකට හෝ මෝස්ත නිරූපිකාවක් හැටියටවත් කිසිම මේ ශේත්‍රයේ කිසිම සම්බන්ධතාවයක් තිබෙන්නේ නැහැ. ඔබ හිටි ඔස්ට්‍රේලියාවේ. ලංකාවට පැමිණෙනවා 2009 වසරේ පළවෙනි වතාවට ඔබ ශ්‍රී ලාංකේය රූප රජින තරගයට ඉදිරිපත් වෙනවා. ඒ කිරුළ දිනනවා. ඒ මොහොත ගැන මතක් කරගන්න. මම හිතන්නේ අර කිව්වා වගේ මම මේ ශ්‍රී ලංකා තරගයට යොමු වෙනකොටත් මම ගොඩක් රෝ කිව්වොත් හරි. කියන්නේ මුකුත්ම රූපලාවන්‍ය පැත්තෙන් හරි නිරූපණය පැත්තෙන් හරි මුකුත්ම අත්දැකීමක් තිබුණේ නැහැ. මං හිතන්නේ ඒ දිනපු මොහොතේ ඒ දිනපු මොහොත ගැන මං හිතන්නේ මගේ ජීවිතේ තියෙන තරවට මට අමතක වෙන එකක් නැහැ. ඒ විශේෂයෙන්ම දැන් මං මගේ රෙස්පොන්ස් එක බලලා මට එක හැඟීමක් ඇති වෙනවා. නමුත් එක පොඩි කට් එකක් තියෙනවා ඒ මොහොතේ වීඩියෝ කරලා මගේ අම්මාගේ ඔඩියන්ස් එකේ අම්මා ඉන්නවා. අම්මට කැමරায় කල්ලනවා. අම්මගේ රෙස්පොන්ස් එක දැක්කහම මට ඒ හැඟීම දැන් ආයි බලනකොට ඒක තමයි වඩාත්ම දැනෙන්නේ. කොච්චර සතුටක් ඇති වුණාද කියලා. නමුත් දැන් අවුරුදු 3ක් වෙනවා ඔල්මෝස්ට් 4ක් වෙනවා. මම හිතන්නේ දැන් ආපහු හැරිලා බලනකොට මට හිතෙනවා මේ අවස්ථාවේ මම මේ දිනපු අවස්ථාව හැම ලාංකික යුවතියක් තුළම කිසිම ට්‍රේනින් එකක් ග්‍රූමින් එකක් නැතුව වුණත් රූ රැජිනකට අවශ්‍ය ඒ ක්වොලිටිස් තියෙනවා කියන එක තමයි මම හිතන්නේ මම දිනපු එක තුළින් තේරෙන්නේ කියලා මට හිතෙනවා. මොකද කිසිම ග්‍රූමින් එකක් නැතුව මම මේ ජයග්‍රහණය කරපු එක. ඒ ඔබගේම වාසනාව කියලා මම නම් විශ්වාස කරන්නේ. මට කියන්නේ චන්න අපි ලක්ස් කොහම නිකන් ලක්ස් කියලාත් නෙවෙයි අපිට ලොව වටා නිලියන්ගේ රුවවඩන සබා ලක්ස් කියලා තමයි නිකන් අපි දැනටත් මතක. ලෝකේ ඕනෑම රටක ඉතාම ජනප්‍රිය බ්‍රෑන්ඩ් එකක් තමයි ලක්ස් කියන්නේ. මේක මෙච්චර ජනප්‍රිය වෙන්න හේතුවක් විශේෂ හේතුවක් තියෙනවද? ඔව් ඇත්තටම ලක්ස් වෙළඳ නාමය අවුරුදු 75කට වැඩිය වසර ගාන පාරිභෝගික විශ්වාසය දිනාගෙන එහි ඇති ගුණාත්මක භාවයෙන් සමයේ තියෙන සුනිදු සුලිඳු භාවය රැකගන්න පාරිභෝගිකයට උදව් කරලා තියෙනවා. ඒක හරි වගකීම ලක්ස් වෙළඳාමේ ඉටු කරලා තියෙනවා කියලා මගේ විශ්වාසය. ඔව් මං හිතන්නේ ඕනෑම දෙයක් අවුරුද්දක් ජනප්‍රියතාවය කියන්නේ වෙළඳ දැන්වීම හරහා අවුරුද්දක් දෙකක් තුනක් හතරක් පහක් කරන්න පුළුවන්. නමුත් අපි ප්‍රසිද්ධ කරන කාර්යය ඒ හේතුව
ඒ බාණ්ඩය හරහා සිද්ධ වෙන්නේ නැත්නම් පාරිභෝගිකයා එය භාවිතයෙන් අයින් කරනවා නේ. නමුත් මම හිතනවා වසර 75කින් ඉතාලි දීතල කාලයක්. ඉතින් මාත් විශ්වාස කරනවා ලක්ස් කියන ඒ බ්‍රෑන්ඩ් එක හා ඒ සබන් වර්ගය ඔවුන් ප්‍රේක්ෂකයාට පොරොන්දු වෙ ලෙසම ඉෂ්ට කරනවා කියලා. තමයි මට කියන්න ඔබ 2009 ශ්‍රී ලාංකේය රූ රජින ලෙස ලෝක රූ රජින තරගයට යන්නේ සවුත් අප්‍රිකාව. ඒ අත්දැකීම කොයි වගේ? මං හිතන්නේ සවුත් අප්‍රිකා ගමන මං හිතන්නේ ඕනම මිස් ශ්‍රී ලංකා කෙනෙකුගෙන් හෝ බියුටි ක්වීන් කෙනෙකුගෙන් ඇහුවොත් කිය ඒ ජාත්‍යන්තර තරගයට යන එක තමයි ඒ ඒ වෙනකොට ජීවිතේ ලැබපු උත්කර්ෂවත්ම අවස්ථාව කියලා. මොකද තමන්ගේ රටේ සෑශයක ඇඳලා තමන්ගේ රට නියෝජනය කරමින් ඒ යෑම සහ මං හිතන්නේ විශේෂයෙන්ම මම බලාපොරොත්තු වුණ ඒ ප්‍රතිචාරය සහ ඒ පරිසරය නෙමෙයි එතන තිබුණේ. අපි මම හිතුව ඇත්තටම ගොඩාක් තරඟකාරී වෙයි කියලා. මොකද විවිධ රටවල වලින් ඇවිල්ලා හැමෝටම මේ ක්‍රවුන් එක ඕනේ නිසා. නමුත් ඇත්තටම මෙතන තිබිච්ච පරිසරය ඉතාමත්ම මිත්‍රශීලී, ඉතාමත්ම සපෝටිව් එකිනෙකාට. අදටත් මං හිතන්නේ 112න් ළමයි අඩුම තරමේ 80ක්වත් මාත් එක්ක එදිනෙදා කතා කිරීම වල යෙදෙනවා. ඉතින් ඒක මම හිතන්නේ අපි නැවත ගේන්න පුළුවන් ලොකුම දායාදය කියලා. ඒ වගේම මං හිතන්නේ මම රට වෙනුවෙන් ගත්තේ ඇකලීඩ් ජෙහෙදී ඒවත් විශේෂයි. විශේෂයෙන්ම ලංකාව වෙනුවෙන් මට පර්ෆෝම් කරන්න ලැබුණා බිලියන 2ක් ඔඩියන්ස් එක ඉස්සරහා. පළවෙනි වතාවට රටවල් 6යි තෝරගත්තේ පර්ෆෝමන්ස් එක කරන්න. ඉතින් එවැනි සහ පොඩි මිනි පැජන්ස් වල හැම එකකම වගේ මං අවසාන වටියට ආවා. ඉතින් මං හිතන්නේ ඉතාම පොඩි රටක් හැටියට, ඉතාම පොඩි කෙනෙක් හැටියට ඒක මට ලොකු දෙයක් කියලා. ඔව් අනිවාර්යයෙන්ම මං හිතන්නේ ඒක ඔබගේ ඔබ පළවෙනි වතාවට මේ ක්ෂේත්‍රයට ඇවිල්ලා ඒ අවුරුද්ද පළවෙනි අවුරුද්ද තුළම මේ ඔබ ලැබපු අත්දැකීම් ඔබේ ජීවිතයට බොහොම සුන්දර අත්දැකීම් වෙන්න ඇති අනිවාර්යයෙන්ම. මට කියන්න ඒකත් එක්කම ජූටි මිස් වර්ල්ඩ් කියන්නේ බියුටි විත් පර්පස්. ඔබ ඔබේ රුව භාවිතා කරලා කරපු සමාජ සේවය කොයි වගේද? මං හිතන්නේ ඒක තමයි මිස් වර්ල්ඩ් පැජන්ට් එකේ තියෙන ලොකුම විශේෂත්වය. ඇත්තට මේගොල්ලෝ ගොඩක්ම හයිලයිට් කරන්නේ ඒගොල්ලොන්ගේ සමාජ සේවා පැතිකඩ. මං හිතන්නේ විශේෂයෙන්ම මිස් වර්ල්ඩ් කෙනෙක්ව තෝරගන්නකොටත් ඒගොල්ලෝ පළවෙනි සුදුසුකම ලෙස බලන්නේ මෙයා ලෝකෙට සේවයක් කරන්න පුළුවන් ක්වලිටීස් තියෙන කෙනෙක්ද කියලා, රූපයටත් වඩා. අනිත් එකේ තියෙන්න ඕනේ රූපයත් ගොඩක් උණුසුම්, ගොඩක් සිනහබර මුණක් කියන එක මිස් වර්ල්ඩ් එකේ අධිපතිනිය කියනවා නිතරම. මම හොයන්නේ මෙන්න මේ වගේ ලස්සනක්. ලස්සන විවිධ ලස්සනවල් තියෙනවනේ. ඉතින් මම පොඩි කාලේ ඉඳන්ම මම තනි දරුවෙක්. මට සිස්ටර්ස්ලා බ්‍රදර්ස්ලා හිටියේ නැහැ. ඒක නිසා මම පොඩි කාලේ ඉඳන්ම ස්වේච්ඡා සේවයට කැමැත්තෙන්ම ගියා. මට වෙන ඇත්තටම කාලය ගත කරන්න විදිහක් තිබුණ නැති නිසා. ඉතින් ඒ කටයුතු මට ලොකු හයියක් වුණා. මොකද මේක අවුරුද්දකට විතරක් අපි ලෑස්ති වෙලා පැජන්ට් එකක් වෙනුවෙන්ම කරනවට වඩා ජෙනුවින්ලි ඔයා ඒ පැත්තට නැඹුරු කෙනෙක් නම් මං හිතන්නේ ඒකෙන් වඩා ශක්තියක් වෙනවා කියලා මං හිතනවා. ඔව් අනිවාර්යෙන්ම. මේ හරිම සුන්දර කතාව බහෙන් පුංචි විරාමයක් ගන්නයි මම දැන් ලෑස්ති වෙන්නේ. විරාමෙන් පසුව නැවත එකතු වෙන්නේ සියත ලක්ස් මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඩ් 2013 වැඩසටහන් මාලාවත් සමගයි. චන මට කියන්න ලක්ස් තරු අපි ලක්ස් කිව්වත් තරු මතක් වෙනවා, තරුකුවත් ලක්ස් මතක් වෙනවා. මේ දෙගොල්ලෝ අතර තියෙන සම්බන්ධතාවය මොකක්ද? ඇත්තටම හැම කාන්තාවක්ම තරුවක් වෙන්න, ලස්සන තාරකාවක් වෙන්න, තරුවක් වෙන්න හරි ආසාවක් දක්වනවා. පසුගිය වසර කීපය තුළ අපි බොලිවුඩ් හොලිවුඩ් තාරකාවන් සමඟ අපි එක්කාසු වෙලා ගොඩක් වැඩ කරා. ඉතින් මේ තුළින් ලක්ස්වල තියෙන ප්‍රසිද්ධිය, ලක්ස්වලට තියෙන ඒ පාරිභෝගිකයන්ගේ ඉල්ලීම ගොඩාක් දුරට වැඩි වුණා. ඒ සම්බන්ධතාවය තියාගන්න තමයි අපි තරුත් එක්ක සෑම වෙලෙම එක් වෙලා ඉන්නේ. ඔව් මම හිතන්නේ ඒක තරුවලට ආදරය කරනා වගේම රූපහාන නර්මන ඕන කෙනෙක්ම එය පිළිගනිවි.
ගම මට කියන්න ඔබ පුංචි කාලෙ සීන දැක්කද රූප සුන්දරියක් තන ඔව් ඔබ මේ අපේ රට නියෝජනය කරනවා කියන හිණයක් දැක්කද මොකද්ද මේ කියන එක මම ඇත්තටම හරියට දැනගෙන හිටියේ නෑ නමුත් ඓශ්වර්ය රාය ලංකාවට ආපු වෙලේ ඒකේ ෆුටේජ් පෙන්නවා ටීවී එකේ ඒක දැකපු වෙලේ මේ ක්‍රවුන් එකක් දාගෙන හිටපු කාන්තාව මං හිතන්නේ විශේෂයෙන්ම ක්‍රවුන් එකටත් මේ ටයිටල් එකටත් වඩා ඇගේ තිබිච්ච හැසිරීම ඒගේ තිබිච්ච එක ග්‍රේස් එකක් තිබුණා මට ඒකට ලොකු ආකර්ෂණයක් ඇතුණා මමත් මේ වගේ වෙනවා කියන එක ඒ වෙලාව තමයි හිතුනේ මුලින්ම ඔව් ඓශ්වර්ය රාය මිස් වර්ල්ඩ් උනාට පස්සේ තමයි මං හිතන්නේ අය බොලිවුඩ් සිනමාවට සම්බන්ධ වෙන්නේ ගම මට කියන්න ඔබ ඔබ ලෑස්ති වුණේ කොහොමද දැන් ඔබේ ආසාව ඐශ්වර්ය රාය දැක්කම ඔබට හිතුණා ඔව් මම මටත් ආසයි මෙවැනි රූප සුන්දරියක් වෙන්න කියලා ඔබ කොහොමද ඔබේ පසුබිම සකසා ගත්තේ මේ තරංගාවලියට ඉදිරිපත් වෙන්න මම හිතන්නේ මේක මේ අවුරුද්දේ නෝනත් ලබන අවුරුද්දේ මේ තරංගාවලියට අයිතුම්පත් එවන්න ප්‍රේක්ෂකයන් බොහොම කැමැත්ති වෙයි දැනගන්න ඔව් මං හිතන්නේ ඇත්තටම අර කිව්වා වගේ මට පෙර අත්දැකීම් තිබුණේ නැති නිසා ගොඩක් අය අහන දේ තමයි කොහොමද ඇත්තටම මේ එන ඒ පළවෙනි වතාවෙන්ම ජයග්‍රහණය කිරීම සඳහා කොහොමද සූදානම් වුණේ කියලා මොකද මං ඇත්තටම ලොකු සූදානමක් වෙච්ච නිසා තමයි මට ඒ ආකාරයට දිනන්ත හැකි වුණේ කියන එක මං ගොඩාක් විශ්වාස කරනවා මොකද වාසනාව තියෙන්න ඕනේ හරි වෙලාවට ඒ දේ සිද්ධ වෙන්න ඕනේ නමුත් ගොඩාක් හෝම්වර්ක් කළා තිබීම මං හිතන්නේ ගොඩාක් වැදගත් කියලා විශේෂයෙන්ම ගෑන් ළමයින්ට අද ලංකාවේ රූසපුවක් නැචරලි පිහිටලා තියෙනවා අපේ ලාංකීය ලස්සන ලෝකෙ කොතනත් පිළිගන්න. ඊට අමතරව යම්කිසි මං හිතන්නේ පොලිෂින් එකක් එන්න ඕනේ. ඒ දේවල් පොඩි පොඩි අඩුපාඩු තියෙනවා නම් ඒව හදාගන්නට පැකිලෙන්න එපා කියලා මං කියනවා. විශේෂයෙන්ම සුළු දේවල් දත් අතර පොඩි හිඩසක් තියෙනවා නම් ඒව බොහොම ඉක්මනට හදන්න පුළුවන් පොඩි පොඩි දේවල්. එහෙම නැත්නම් තමන්ගේ ඉංග්ලිෂ් එක්තරා මට්ටමකට ගේන්න ඕන නම් තමන්ගේ කොන්ෆිඩෙන්ස් වැඩි වෙනවා නම් ඒකෙන් අත්‍යවශ්‍ය නැහැ ඉංග්ලිෂ් කතා කිරීම. නමුත් පොඩි හරි පාඨමාලාවකට ගිහිල්ලා ඒ දේවල් පොලිෂ් කරගන්න අවශ්‍ය නම් ඒ වගේම මම හිතන්නේ ඕවර්ඕල් එක්තරා ග්‍රේස් එකක් තමන්ට තිබිය යුතු එක්තරා හැසිරීම කනබොන විදිහ කතා කිරීම ඒක ගොඩාක් ජාත්‍යන්තර ජජස්ලා බලන දෙයක්. ඉතින් ඒ වගේ දේවල් කලින් ඉඳන්ම මං හිතන්නේ පුහුණු වෙනවා නම් යම්කිසි සූදානමක් වෙනවා නම් රජන්ට් එකට ආවට පස්සේ තමන්ගේ කොන්ෆිඩෙන්ස් ලෙවල් එක එකපාරටම වැඩි වෙනවා. ඒක මං හිතන්නේ දැන් ඉඳන්ම පොඩ්ඩක් හිතලා ඔව් පුරුදු වෙනවා නම් හොඳයි කියලා. ඒක අත්‍යවශ්‍ය කාරණාවක් කියලා. අපි දකිනවා අත්දැකීමෙන්නත් මම දැකලා තියෙනවා දැන් අපි ලංකාවේ තමයි අවුරුද්දක කාලයක් ලෑස්ති වෙන්නේ රූප සුන්දරිතා. නමුත් විශේෂයෙන්ම මේ ලෝකයේ මේ මේ ටයිටල් එක දිනන රටවල් මේකට අවුරුද්දක් නෙවෙයි ලෑස්ති වෙන්නේ නේද? මේකට අවුරුදු ගණනාවක් තිස්සේ යුවතියන්ව පුහුණු කිරීම කරනවා. ඒ යුවතියන් පුහුණු වීම කරන්න අපේ රටේ වෙනි වාතාවරණයක් නොතිබුණත් මම හිතන්නේ ඒට කැප වෙන ඒට ආදරය කරන යුවතියන් තමුන් පෞද්ගලිකව හෝ ගිහිල්ලා කියන්නේ අපිට හැම අංශයෙන්ම දක්ෂයන් මේ රටේ ඉන්නවා. ඒ අවශ්‍ය අවවාද අනුශාසනා ගන්න පුළුවන් ශේෂ්ත්‍රයේ දක්ෂයන් මේ රටේ ඉන්නවා. ඉතින් ඒ ඔවුන්ගෙන් ඒ පසුබිම තමන් සකසා ගැනීම ඉතාම අත්‍යවශ්‍ය කාරණාවක් කියලා මාත් විශ්වාස කරනවා. චන්න මට කියන්න ලක්ස් වෙළඳ නාමය අලුතෙන් ඉනෝවේටිව් අයිඩියස් මොනවද තියෙනවද ඉදිරියේදී කරන්න? ඔව් සංගීත ගොඩාක් ප්ලෑන්ස් තියෙනවා අපිට මේ අවුරුද්දට අපි 2013ට සකස් කරලා ඒ අතරින් ඇත්තටම සියත ලක්ස ශ්‍රී ලංකා ෆෝර් මිස් වර්ල්ඩ් 2013 එකට අපි ඉතාමත් වැදගත් තැනක් දෙනවා. මොකද තමයි මේක අපේ එක්තරා සංදිස්ථානයක් මේ වෙළඳ නාමය හරියාකාරව මෙහෙවන්න. මොකෝ මන් දන්නවා අපි අනිවාර්යෙන්ම මොරුෂ පායතන වෙනුවෙන් මට කියන්න පුළුවන් අපි ගොඩක් මහන්සි වෙනවා අපේ රටේ අපේ තරඟකාරීන් 12 දෙනා අපි දැන් තෝරගෙන ඉවරයි. ඒ තරඟකාරීන් 12 දෙනාව අපේ උපරිම ශක්තිය යොදවලා මම හිතන්නේ අපේ රටේ ඉන්න දක්ෂකයන් සේනක ඩිසිල්වා, රමණි ෆර්නැන්ඩෝ, අතුල් මාවලගේ මෙවැනි අති දක්ෂ පුද්ගලයන් ඔවුන්ගේ ඔවුන් පුහුණු වීම කරන්න මේ මාස එකමාරක කාලයක අපි කැප වෙලා ඉන්නවා. හැම අංශයෙන්ම
අපි රටක් නියෝජනය කරන්නේ අපි ඒ වගකීම බොහොම තදින් දන්න කෙනෙක්. අපි තනින් දැනෙන හට්ටියක් හැටියට කණ්ඩායමක් හැටියට අපේ වගකීම හොඳ ආකාරයෙන් ඉටු කරන්න. මොකද මම හිතන්නේ අපේ එකම සිහිනය එකම බලාපොරොත්තුව මේ වසරේ හෝ ලබන වසරේ ඉදිරියේදී කුළු හැකි ඉක්මනින් ශ්‍රී ලාංකීය යුවතියක් ඒ ලෝක රූ රැජින කිරුළ හිමි කරගන්න. ඉතින් මම හිතන්නේ ඒ බලාපොරොත්තුව කරා යන ගමනේදී අපි අනුග්‍රහයන්ව ඉතාම අගය කොට සලකනවා. ඉතින් ලක්ස් අපිට දක්වන අනුග්‍රහය අපිටත් හරිම විශේෂයි. ගමේ මට කියන්න ඔබ අපේ මම හිතන්නේ මේක විශේෂත්ම වෙන්නේ අපේ තරඟකාරයන් 12 දෙනාට. ඔබ ඔවුන්ට දෙන අවවාදය මොකද්ද? ශ්‍රී ලාංකීය තරඟයෙන් දිනන්න වගේම ලෝක රූ රජින තරඟයට ගියාම ඔබ ඔවුන්ට දෙන අවවාදය මොකද්ද? මම හිතන්නේ පළවෙනි සහ වැදගත්ම දේ තමයි මට තේරිච්ච මගේ මේ කාලපරාසය තුළ ක්වීන් කෙනෙක් හැටියට සහ මම හිතන්නේ දැන් මම මේ ගත කරන ජීවිතය තුළ අපේ කම සහ අපේ ලාංකීය අනන්‍යතාවය කියන දේ සම්පූර්ණයෙන්ම එකතු කරගන්න තමන්ගේ ජීවිතේට. මම හිතන්නේ ඒකට ජාත්‍යන්තරයේ තියෙන වටිනාකම අපි අවතක්සේරු කරනවා කියලා මම හිතනවා. අපේ ලාංකීය කොණ්ඩය වෙන්න පුළුවන්, අපේ ලාංකීය හැමේ පාට වෙන්න පුළුවන්. අපි හැම දෙයක්ම ගොඩක් වෙලාවට ජාත්‍යන්තරයට හරියන විදිහට වෙනස් කරන්න උත්සාහ කරනවා. නමුත් ඒ දෙයට තමයි වටිනාකමක් තියෙන්නේ ජාත්‍යන්තරයේ. ශ්‍රී ලංකන් බියුටි කියන එක ගොඩාක් ඉහලින් අගය කරන හැම තැනම. ඉතින් ඒ දේ ඉන්දියාවටත් වඩා විශේෂයි. ඒ ඒෂියන් කන්ට්‍රීස් වලිනුත් අපිට කැපිලා පේන විශේෂත්වයක් තියෙනවා. ඉතින් මම හිතන්නේ ඒ දේ රැකගන්න ගොඩාක් වෙනස් වෙන්න යන්න එපා. එතකොට මම හිතන්නේ තමන්ගේ තියෙන ඒ අනන්‍යතාවය අඩු වෙනවා සහ මේ කවුරුද්දක් ඔබට තියෙන්නේ මේ වෙනුවෙන් සූදානම් වෙන්න නම් වර්ක් හාඩ්. තමන්ගේ හැම තප්පරයක්ම හැම නැගිටලා ඉන්න තප්පරයකුත් නිදාගෙන ඉන්න තප්පරයක් මේ වෙනුවෙන්ම යොදවන්න. මොකද අන්තිමේදී ඔබට දැනෙන ඒ රිවෝඩ් එකේ තමන්ට දැනෙන සතුට මං හිතන්නේ ඉට්ස් කම්ප්ලීට්ලි වර්ත් ඉට්. ඒක තමයි මට කියන්න තියෙන්නේ. අනිවාර්යෙන් මාත් හිතනවා ඒ කියන්නේ තමුන් මහන්සි වෙන දෙයක ප්‍රතිඵලය අති විශිෂ්ටයි. තමුන් කැප වෙනවා නම් තමුන් තමන්ගේ හැම ඇහැරලා ඉන්න නිදාගෙන ඉන්න හැම මිනිත්තුවක්ම මේ දේ සඳහා කැප කරනවා නම් අනිවාර්යෙන්ම ඒ කිරුළ හිමි කරගන්න ඔබ හරිම වාසනාවන්තයක් වෙනවා. ඒ වගේම චන්න මට කියන්න දැන් අපි ලක්ස් ගත්තාම විවිධ වර්ණ තියෙනවා, විවිධ වර්ග තියෙනවා. මේ හැම එකක්ම දැන් පාටින් විතරක් වෙනස් වෙනවද නැත්නම් මේ මේ එන හැම පාටක්ම විශේෂ විශේෂිත වූ දෙයක් තියෙනවද මේ සබන්වල? සංගීත ලක්ස් කියන්නේ මා කිව්වා වගේ හැම දෙනාගේම කාන්තාවන්ගේ සිත්වල රැඳිලා තියෙන වෙළඳ නාමයක්. ඉතින් සෑම අවස්ථාවකම ඒ කාන්තාවන්ට තියෙන විවිධ අවශ්‍යතාවයන් එදිනෙදා. ඉතින් මේ සෑම කටයුත්තක්ම මේ ලක්ස් වර්ග 6ක් තියෙනවා. වර්ග 6න් අපි ඉටු කරනවා. මොකද සමේ සිසුන්දුභාවය හා සුමුදු බව රැකගන්න අපි උදව් කරනවා. ඒ වගේම ලක්ස් වල තියෙනවා සුවඳ වර්ග 6ක්, ලෝක ප්‍රසිද්ධ සුවඳ වර්ග 6ක්. ඉතින් මේ සුවඳ වර්ග අද පාරිභෝගිකයාගේ සිද්ධිනාගෙන එය විශ්වාසනීය භාවයකින් යුක්තව තියෙනවා. ඔව්. අනිවාර්යෙන් මම හිතන්නේ ඒ සුවඳත් එක්ක තමයි ඒ මතකයන් හා ඒ ආලේප කරන්නේ නැවත නැවතත් ඔවුන් යොමු වෙන්නේ නේ. ගම්මයාගෙන් තහන මට විශේෂිත වූ දෙයක් තියෙනවා. ඊට කලින් පුංචි විරාමයකට ගින් එන්න. ග්‍රාමෙන් පසු ඔබ නැවත එකතු වෙන්නේ සියත ලක්ස් මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඩ් 2013 තරංගාවලි සඳහා අපි නිෂ්පාදනය කරන වැඩසටහන් සමගයි. ගම්මයා මට කියන්න, මං කිව්වා විරාමයට කලින් මට පුංචි විශේෂ දෙයක් තියෙනවා කියලා ගම්මයාගෙන් අහන්න. ගම්මයා මේ ටයිටල් එක නැත්තම් ඔබ ශ්‍රී ලාංකීය රූ රජින කියන ඒ නාමය අරගෙන යනවා අපේ neighboring country එකට, ඉන්දියාවට.
බොලිවුඩ් වල. අපිට මේ අත්දැකීම ගැන කියන්න. මම හිතන්නේ කවුරුත් දන්න දෙයක් තමයි බොලිවුඩ් කියන්නේ දැනට තියෙන ලොකුම සිනමා ඉන්ඩස්ට්‍රි එකක් සහ එහි තියෙන තරගකාරීත්වය ගොඩක් වැඩි. ඉන්දියාවෙම මං හිතන්නේ එච්චරට ලස්සන කාන්තාවන් ඉන්නවා වෙන කොහෙන්වත් ඉම්පෝට් කරන්න අවශ්‍යතාවයක් නැහැ. නමුත් මේ ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඩ් කියන එහෙම නැත්නම් ශ්‍රී ලංකා කියන ටයිටල් එකට තියෙන පිළිගැනීම ඉතාම ඉහළයි සංගීත ඇත්තටම. මොකද එච්චර ඉන්දියාවෙම සම්පත් තිබිල පිටරටකින් හරි රූ රැජිනක් ආවහම ඒගොල්ලෝ ඒක ඇත්තටම ගොඩාක් විශේෂ කරලා පිළිගන්නවා. මම පෞද්ගලිකවම ඇත්තටම කියන්න කැමතියි මට ගොඩාක් දොරවල් විවර වුණා මේ තුලින්. මොකද සමහර වෙලාවට අපිට හම්බෙන්න යනකොට කෙනෙක්ව සිනමා ඉන්ඩස්ට්‍රි එකේ ඒ ඇත් එක්ක හමුවෙන්න අපොයින්ට්මන්ට් එකක් ගන්න වුණත් ගොඩාක් අමාරුයි සාමාන්‍ය කෙනෙක් හැටියට. නමුත් බියුටි ක්වීන් කෙනෙක් හැටියට, ටයිටල් හෝල්ඩර් කෙනෙක් හැටියට ඒ අවස්ථාව බොහොම ඉක්මනින් ලැබෙනවා. මොකද තමන්ට කතා කරන්න දෙයක්, තමන්ගේ එක්තරා achievement එකක් තියෙන නිසා ඔල්රෙඩි. ඉතින් මං හිතන්නේ ලංකාව තුළ විශේෂයෙන්ම මම දැනට දකින දෙයක් තමයි මේ මිස් ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඩ් වේවා නැත්තම් වෙන ජාත්‍යන්තර තරඟයකට ගිහිල්ලා එතනින් ඉවරයි කියලා අපේ බියුටි ක්වීන්ස්ල සමහර වෙලාවට හිතලා නතර වෙනවා. නමුත් එතනින් තමයි පටන් ගන්න. එතන ඕන තරම් උදාහරණ අපේ රට ඇතුළෙම තියෙන රෝසි සේනනායක වේවා, ගොඩාක් දේවල් අචීව් කරලා තියෙනවා, වෙන වෙන නිලතලවලට ගිහිල්ලා තියෙනවා, වෙන වෙන ඉන්ඩස්ට්‍රීස් වල වෙන වෙන ෆීල්ඩ්ස් වලට ගිහිල්ලා තියෙනවා, ඒවයි ජය අරගෙන තියෙනවා. ඉතින් මං හිතන්නේ මේක එක්තරා පියවරක් එහෙම නැත්තම් අඩිතාලමක් කරගෙන ලෝකයක් රටක් ලෝකයක්ම දිනන්න පුළුවන් විදිහේ සම්පතක් ආභරණයක් කියලා මං හිතනවා අපේ මේ ක්‍රවුන් එක. අනිවාර්යෙන් මාත් ඒ විශ්වාස කරනවා. මං හිතන්නේ රූපසුන්දර කැරේට ශ්‍රී ලාංකීය රූපසුන්දරිය ඔබයි. 2013 වසරේ රූපසුන්දරිය වෙන්නේ කවුද කියලා අපි තාම දන්නේ නැහැ. නමුත් ඔබ රූපසුන්දරියක් නම්, ශ්‍රී ලාංකීය රූපසුන්දරියක් නම් ඔබට ලෝකයේ ඕනෑම තැනක දොරවල් විශාල ප්‍රමාණයක් විවෘත වෙනවා, ජාත්‍යන්තරව ඔබගේ නම ප්‍රසිද්ධ කරගන්න. මේ බොලිවුඩ් කතා කරපු නිසා චන්න මේ දවස්වල ලොකු කතාබහව ලක් වෙනවා. මේ ලක්ස් තියෙන මේ තවත් අපේ තරඟයට අමතරව තියෙන තවත් තරඟයක්, ඒක ගැනත් පොඩි විස්තරයක් කියවන. ඔව් සංගීත ඇත්තටම පාරිභෝගිකයන්ට අවස්ථාව තියෙනවා බොලිවුඩ් නිළියක් වෙන පත්‍රින් වගේ ෆ්‍රෙෂ් ලුක් එකක් ගන්න නම්. අපේ ලක්ෂල අලුත්ම වර්ගය සඳහන් කරලා SMS එකක් එවන්න. මා ඒ SMS එක එවන විදිය නම් ලක්ස් හිස්තනක්, ඒ පිළිතුර දබලා හිස්තනක් 85-75 අපිට SMS කරොත් ඒ ජයග්‍රාහකින්ට අපි වෙන් කරලා තියෙනවා ඉතාමත් ලස්සන අලංකාර ගවුන් 100ක්. ඒ ගවුන් 100 දිනා ගන්න පුළුවන් එම කාන්තාවන්ට මම කියනවා ඒගොල්ලන්ට අදම ඉක්මනට මේ තරගයට සහභාගී වෙන්න. සහභාගී වෙන්න. සියත ලක්ෂ්මී ශ්‍රී ලංකා ෆෝ මිස් වර්ල්ඩ් තරගයේ අමතරව තවත් පුංචි තරගයක් තියෙනවා මේ ප්‍රේක්ෂක ඕකලන්ට. එහෙනම් ඉතින් ඔකලනුත් SMS එක එවන්න පරක් කරන්න එපා. ගමේ මට කියන්න මිස් ශ්‍රී ලංකා මේ ටයිටල් එක අපි අවුරුද්දකට එකයි මිස් වර්ල්ඩ් මිස් යුනිවර්ස් අන්තම් විශේෂතම තරංගාවලි දෙකයි ලෝකෙම පැවැත්වෙන්නේ මේ ඔබ එයින් එකනේ. ඉතින් ඒ ටයිටල් එක ඔබේ ජීවිතේ කොයි වගේ වෙනස්කම් වලට භාජනය වුණාද? ඔබේ ජීවිතේ කොයික තරම් වෙනස්කම් වලට භාජනය වුණාද? මිස් ශ්‍රී ලංකා තරගයට සහභාගී වෙනකොට මම මගේ MBA එක කම්ප්ලීට් කරමින් හිටියේ. ඒක ඉවර කළා ඊට පස්සේ මම යන්න හදපු ඒ ඇකඩමික් පාත් එකෙන් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා මේ පාත් එක තෝරගත්තේ. මොකද පොඩි කාලේ ඉඳන් මට මේ ගැන ආසාවක් තිබිච්ච නිසා. නමුත් මං හිතන්නේ ඉගෙන ගත්ත දේ මට අහක ගියේ නැහැ. ඒ වගේම තමන්ගේ ඇකඩමික් පැත්තක් තියෙනවා නම්, මේ ටයිටල් එකක් තියෙනවා නම් තව දේවල් ජීවිතයට එකතු කරගෙන අන්තිමේදී මම හිතන්නේ හොඳ බ්ලෙන්ඩ් එකක් වෙයි කියලා. ජීවිතේට මොකක් හරි විශේෂ දෙයක් තමන්ට කරන්න ආසාවක් තියෙනවා නම් ඒක කරන්න. මොකද මේ බියුටි ඇන්ඩ් බ්‍රේන්ස් කියන කොම්බිනේෂන් එක ගොඩක් රෑ. ඒකට අද ලෝකේ තියෙන ඉල්ලුම ගොඩක් වැඩි. මොකද අද දවසේ මං හිතන්නේ බුද්ධියට ඉන්ටෙලිජන්ස් වලට තියෙන ලොකු ඉල්ලුමක් තියෙනවා. ඉතින් මේ ශ්‍රී ලංකා පාටිසිපන්ට්ස්ටත් විශේෂයෙන්ම කියන්නේ මේ ඇස්පෙක්ට් එකත් ගොඩාක් කල්පනා කරලා ගොඩාක් මහන්සි වෙලා හදාගන්න ඕන එකක්. මොකද 100 ගානක් රටවල් ඒ තරඟයට ආහම, ජාත්‍යන්තර තරඟයට ආහම ඕගොල්ලන්ට තේරෙයි මේ හැම
රූපයක්ම එකිනෙකට වෙනස් නමුත් කොච්චර ලස්සනද කියලා කොච්චර වෙන වෙනස් සුන්දරත්වයක් තේ තුල තියෙන කියලා ඒක තරංගයකින් මනින්න බෑ. එතකොට තමන් මොකක් හරි වෙනත් විශේෂ දෙයක් ගෙනියන්න ඕනේ. බී ටැලන්ට් වෙන්න පුළුවන් වෙන විශේෂ ස්කිල් එකක් වෙන්න පුළුවන් ගොඩාක් ලොකු ඉන්ටෙලිජන්ස් එකක් වෙන්න පුළුවන් ගොඩාක් හොඳ පර්පස් එකක් වෙන්න පුළුවන් හොඳ සමාජ සේවා ප්‍රොෆයිල් එකක් වෙන්න පුළුවන් මොකක් හරි විශේෂ දෙයක් තියෙන්නම ඕනේ. ලස්සනෙන් විතරක් ගිනන්න බෑ. ඔව් මම හිතන්නේ මේ දවස්වල අපි පුරුදු පුහුණු වීම කරනවා අපේ ෆයිනලිස්ට්ලා 12 දෙනාට මේක ගැන ගොඩක් හොඳින් මතක තියාගන්න කියලා. මොකෝ මාත් හිතනවා ඕනෑම රූප සුන්දරයක් තමන්ගේ ලස්සන විතරක් මදි තරංගාවලියකින් දිනන්න තමන්ට ලොකු ආත්ම ශක්තියක් ඕනේ. ඒ ආත්ම ශක්තිය හදාගන්න තමන්ට තියෙන ප්‍රඥාව තමන්ට තියෙන ධෛර්යය තමන්ට තියෙන කැපවීම ඉතාමත් අවශ්‍යයි. ඉතින් මේ තුනත් එකතු වෙනා තමන්ගේ ඒ සුන්දර තාවයට. එතනින් තමයි මං හිතන්නේ ලෝක රූරාජිනිය කියන ඒ විශේෂ කිරුල හිමි කරගන්න ලේස් පාස් වැඩක් නෙවෙයි ඉන්නේ ගම. ඉතින් ඒ කාර්යය ඉතාම බාර දුර කාර්යයක්. ඒ සඳහා හොඳින් මහන්සි වෙන්න ඕනේ. ඒ මහන්සි වීම අපේ කන්ටෙස්ටන්ට්ස්ලා 12 දෙනාටම තියෙනවා. ඒක ගැන මම හරිම ආඩම්බරයි. ඉතින් ඒ 12 දෙනා පිළිබඳවත් මින් ඉදිරියට වැඩසටහන්වලදී අපි සාකච්ඡා කරනවා. අද දවසේ මේ සුන්දර අඩුහෝරාවට මාත් එක්ක සම්බන්ධ වුණ යුනිලිවර් ආයතනයේ සංවිධාන හමාද්ද කළමනාකරු චන්දතෙන්න කොන්ටත් ගම්යා ඔබටත් බොහොම ආදරයෙන් ගෞරවයෙන් ආයුබෝවන් කියලා කියනවා. ඉතින් හෙට දවසේ මෙවැනි සුන්දර අඩුහෝරාවකින් මා ඔබ හමු වෙන තුරු ඔබට සුබ රාත්‍රියක්. ආයුබෝවන්.